මම අනුහස් මේ කතා අනුහස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ අධ්‍යාපනය සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන් තාක්ෂණය කියන විෂය පළවෙනි පාඩම වෙන පරිගණකයේ වැදගත්කම කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. අදම් පාඩම කරන්නේ ටිකක් වෙනස් විදියකට. ඒකට හේතුව තමයි මගේ ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න යාළුවෝ මගෙන් ඉල්ලුවා ඒගොල්ලන්ටත් උදව් කරන්න කියලා. ඉතින් අද මේ පාඩම ඒ දෙගොල්ලන්ට වැදගත් විදියට තමයි කරන්නේ. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව පාඩමට සම්බන්ධ වෙමු. පරිගණකයේ වැදගත්කම. The importance of a computer. පරිගණකයක් යනු කුමක්ද? What is a computer? අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. A fast electronic machine designed to meet needs. සංකීර්ණ කාර්ය කාර්යක්ෂමතාවෙන් හා වඩා නිවැරදි ලෙස කරගත හැකිය. Complex tasks can be done efficiently and more accurately. එක වේගයෙන් බොහෝ වේලාවක් වැඩ කිරීමට හැකියාවක් ඇත. Ability to work long hours at the same speed. පරිගණකයක මූලික කාර්යය anu kumakda? What is the basic function of a computer? පරිගණකයක මූලික කාර්යය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා සැකසූ දත්ත තොරතුරු පිටතට ලබා දීම. The primary function of a computer is to enter data, process data, and producing process data or information. Input ආදායනය, process සැකසීම, output ප්‍රතිදානය. පරිගණකයේ ලාක්ෂණික ගුණාංග දක්වන්න. What are the characteristics of a computer? වේගය හා කාර්යක්ෂමතාව. Speed and efficiency. ඒ කියන්නේ ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කළ හැකිය. තප්පරයක් තුලදී ක්‍රියාවන් බිලියන ගණනක් වුවද සිදු කළ හැකිය. Any task can provided can be completed in a very short time. Billions of actions can be done in a second. නිර්වද්‍යතාව accuracy. ඒ කියන්නේ නිවැරදි දත්ත හා උපදෙස් ඇතුල් කර විට නිවැරදි තොරතුරු ලබා දිය හැකිය. Accurate information can be provided when data and instructions are entered correctly. විශ්වාසිතාව reliability. ඒ කියන්නේ ක්‍රියාවලිය හා ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. You can trust the process and the output. නියත බව consistency. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන ඕනෑම අවස්ථාවක ලැබෙන ප්‍රතිදානය සමාන වේ. The output is the same whenever the same input is given for a given process. ආචයන ධාරිතාව storage capacity. දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබිය හැකි අතර ඒවා යම් ක්‍රියාවලියකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට හැක. Large amounts of data can be stored and retrieved at any time required by the process. පිරිවැය cost. මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වෙනවා වුවත් ඉන්පසු නඩත්තු කිරීමට විශාල මුදලක් අවශ්‍ය නොවේ. It costs a lot more to buy, but then you don't need a lot of money to maintain it. බුද්ධිමය බව intelligence. ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කිරීමට හැකිය. එනමුත් මිනිසෙකු තරමට තනිවම තීරණ ගැනීම නොහැකිය. It is possible to follow the instructions given, but it can't make a decision by their own like man.
නිහිත පරිගණක සහිත උපාංගයන් මොනවාද? What are devices with embedded computers? පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උපකරණ නිහිත පරිගණක ලෙස හඳුන්වනු ලැබේ. Devices that run on computer programs are called embedded computers. නිහිත පරිගණක සහිත උපාංග සඳහා උදාහරණ දෙන්න. Give examples of devices with embedded computers. ජංගම දුරකථන, mobile phones, ප්‍රතිශෝධන යන්ත්‍ර, washing machines, නූතන මෝටර රථ, modern cars, නූතන රූපවාහිනී, modern television. පරිගණක සංරචන හඳුනා ගනිමු. Identify computer components. සන්දර්ශක display speaker ear speaker යතුරු පුවරුව keyboard මූසිකය mouse අන්තර්ජාල රවුටරය internet router පද්ධති ඒකකය system unit පරිගණකය යනු කොටස් ගණනක එකතුවකි එම කොටස් යොදා ගන්නා කාර්ය ස්වභාවය අනුව සංරචක වලට වෙන් කර දක්වන්න A computer is a collection of parts divided into components according to the nature of the function that uses those parts. ආදාන උපක්‍රම input devices ප්‍රතිදාන උපක්‍රම output devices මධ්‍ය සැකසුම් ඒකකය central processing unit ප්‍රධාන මතකය main memory ආචරණ උපක්‍රම storage devices sannivedan upakrama communication devices aadana upakrama yanu monawada what is an input device parikanakayata dattaha upades labadima sadaha bhavita karana upanga aadana upanga lesa hadunwai devices used to provide data and instructions to a computer are called input devices මූසිකය මවුස් යතුරු පුවරුව කීබෝඩ් මයික්‍රෝෆෝනය මයික්‍රෝෆෝන් කැමරා කැමරා තීරුකේත කියවණය බාකෝඩ් රීඩර් ස්කෑනරය ස්කෑනර් ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වන්නේ මොනවාද What are the so-called output devices පරිගණකය තුල සකස් කළ දත්ත හා තොරතුරු පිටත ලබා ගැනීම සඳහා භාවිත කරන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වයි. Output devices used to retrieve computer generated data and information introduced. පරිගණක තිරය සන්දර්ශකය computer monitor display මුද්‍රණ යන්ත්‍රය printer ශබ්ද විකාශන speakers බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය multimedia projector මධ්‍ය සැකසුම් ඒකකය යනු කුමක්ද What is the central processing unit පරිගණකයේ මෙහෙයවීම ක්‍රියාවලිය හා ලබා දෙන ලද උපදෙස් වලට අනුකූලව දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය මධ්‍ය සැකසුම් ඒකකය මගින් සිදු කරනු ලැබේ The central processing unit performs the process of operating the computer and processing the data according to the instructions given. මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ පද්ධතියේ ඒකකය තුල පවතී. එය බාහිරින් නිරීක්ෂණය කළ නොහැකිය. The central processing unit is located inside the computer system unit. ප්‍රධාන මතකය යනු කුමක්ද? What is the main memory? පරිගණකයේ ක්‍රියාත්මකව පවතින විට දත්ත තොරතුරු හා උපදෙස් තාවකාලිකව රඳවා ගන්නා උපාංගය පරිගණකයේ ප්‍රධාන මතකය හෙවත් ප්‍රාථමික මතකය ලෙස හඳුන්වයි. මෙය සසම්භාවී ප්‍රවේශ මතකය ලෙස හැඳින්වේ. The device that temporarily retains data information and instructions while the computer is running is called the computer's primary memory or
primary memory. This is also known as random access memory. ආචාරණ උපක්‍රම හඳුන්වන්න. Introduce the storage devices. නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා තොරතුරු දත්ත හා උපදෙස් ගබඩා කර ගැනීමට භාවිත කරන උපකරණ. Equipment used to store information, data and instructions for use. අභ්‍යන්තර ආචාරණ. Internal storage. උදාහරණ අභ්‍යන්තර දෘඩ තැටිය. Example internal hard disk. බාහිර ආචාරණ. External storage. උදාහරණ සංගත. CD. අංකිත වීඩියෝ තැටිය. DVD. Blu-ray තැටිය. Blu-ray disk. බාහිර දෘඩ තැටිය. External hard drive. පෑන් ධාවකය පෙන් ඩ්‍රයිව් සන්නිවේදන උපක්‍රමයන් මොනවාද? What are communication devices? පරිගණකය තුළ ඇති දත්ත තොරතුරු වැනි දෑ හුවමාරුව සඳහා භාවිත කරන උපක්‍රම සන්නිවේදන ලෙස හඳුන්වයි. Communication is the tactic used to exchange things in a computer such as data and information. ජාල අතුරු මුහුණත් කාඩ් පට. Network interface card. මොඩමය. මොඩම්. Router router. මෘදුකාංගයන් මොනවාද? What is software? පරිගණකය භාවිතා කරමින් යම් කාර්යයන් ඉටු කර ගැනීම සඳහා සකස් කර ඇති පරිගණක වැඩසටහන් මෘදුකාංග ලෙස හැඳින්වේ. Computer programming software designed to accomplish a task using a computer. මෘදුකාංග දෘඩාංග පරිශීලක යන්න හඳුන්වන්න. Introduce software, hardware and user. මෘදුකාංග යනු අතින් අල්ලන්න බැරි දත්ත හා උපදෙස් අඩංගු වැටසටහන් වලටය. Software refers to programs that contain intensible data and instructions. Udaharana, MS Word, MS Excel, computer games, printing software, media player, video editing software. Drudangayanu, allanna puluwan hama deyakma. Hardware is everything that you can touch. Examples, hard disk, printer, mouse, keyboard, RAM. පරිශීලකයනු පරිගණකය භාවිත කරන කෙනා. The user is the person who uses the computer. පරිගණක පද්ධති විවිධ ක්ෂේත්‍ර තුළ යොදාගෙන ඇති ආකාරය පැහැදිලි කරන්න. Explain how computer systems are used in different fields. පාසල, school. පාසල් පද්ධතියේ කාර්යාලීය කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම කර ගැනීමට පරිගණකය යොදා ගැනීම. Computer simplify work and bring effectiveness to office work in the school system. පාඩම් ඉගැන්වීමට කළු ලෑල්ල සහ පොත වෙනුවට පරිගණකය භාවිත කිරීම. Computers are used instead of blackboards and books in the learning process. අන්තර්ජාලය භාවිත කරමින් පාසල් විශේෂයන්ට අදාළ අමතර කරුණු ලබා ගැනීම. Obtain additional knowledge related to subjects by accessing the internet. බැංකු. Banking. මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ATM භාවිතය. Use of automated teller machine ATM to deposit and withdraw money. භාණ්ඩ මිලදී ගැනීමේදී බිල්පත් ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතය. Using electronic cards to settle bills when purchasing goods. අන්තර්ජාල බැංකුකරණය. Internet banking හා ජංගම බැංකුකරණය. Mobile banking.
බැංකු පද්ධතිය තුල පරිගණකව භාවිතේ නව ප්‍රවණතාවයකි. ඉන්ටර්නෙට් බැංකින් ඇන්ඩ් මොබයිල් බැංකින් ආ latest trends in the banking system. රෝහල් hospitals අංකක ඩිජිටල් උණ කටුව නිවසේ සිටම උවද භාවිතා කළ හැකි නිහිත පරිගණක සහිත උපාංගයකි. Digital thermometer is an embedded computer device which can be used at home. දැඩි සත්කාරක ඒකකයක් තුල පරිගණක සහ නිහිත පරිගණක සහිත උපාංග භාවිතය. Use of computer and embedded computer devices in intensive care unit ICU. ශල්‍යගාරයක් තුල පරිගණක හා නිහිත පරිගණක සහිත උපාංග භාවිතය. Use of computers and computer embedded devices in an operation theatre. Karmata shala factories. Ministrama bavithya avama karaganeema wenuwata pariganaka upanga bavitha karai. Me nisa nishpadane wedi karaganeemata hakivi atha. Human labor is replaced by computer devices as result production can be increased. කර්මාන්ත ශාලා තුල රොබෝ තාක්ෂණය යොදා ගනිමින් කටයුතු පහසු කර ගැනීමට මේවන විට හැකියාවක් ලැබී තිබේ. The use of robotic technology is a latest improvement in the industrial work activities in industrial sector have become easier by that. ගොවිපල farm අසල් නෙලීම වල්පල ඉවත් කිරීම ජල සැපයුම ආදී බොහෝ කාර්ය සඳහා නිහිත පරිගණක සහිත උපකරණ යොදා ගනී. ඒ මගින් ගොවිපල නිෂ්පාදන පිරිවැය අවම වී ඵලදායීතාව වර්ධනය වී ඇත. Embedded computer devices are used in various activities such as harvesting, weeding, and water supplying. Thus, the productivity can be increased by minimizing expenditure. හරියාලුවනේ අපි හය ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන විෂයේ පළවෙනි පාඩම සාකච්ඡා කරලා අවසන්. මං හිතනවා මොකක් හරි දෙයක් ඔයාලට මේ පාඩමේ ගන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාගේ යාළුවෙක්ට මේ video share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මාසමක රැඳී සිටියට ස්තුතියි. නැවතත් මේ video එකකින් හමුවෙමු.